මෙවර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අධිනීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා එක්ව කරන දේශනයක් තව දින කීපයකින් මෙල්බන්හිදී පවත්වනවා. ඒ පිළිබඳව අපව දැනුවත් කරන්නට අද අපේ මැදිරියට අපේ ආරාධනාවෙන් පැමිණ සිටිනවා ශාන්ත නානක්කාර මහතා සහ රෝහිත අබේරත්න මහත්මා. ආයුබෝවන් ඔබ දෙපළට. ආයුබෝවන් ප්‍රසන්න. අපි දැනගන්නට කැමති මේ උගත් වියත් පුද්ගලයන් දෙදෙනා ගෙනෙල්ලා මේ කරන්න යන දේශනය පිළිබඳව වැඩිදුර විස්තර. අපි දන්නවා අපි හැම කෙනෙක්ම මේ ලංකාවේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්නය ලංකාවේ පාලනයේ තියෙන අගහිඟකම් නිසා අඩුපාඩුකම් නිසා රටේ ජනතාවට රටට දැන් අත් වෙලා තියෙන ඉරණම. ඉතින් මේ ගැන අපි මේ රටින් පිට වෙලා හිටියත් අපිට විශේෂ අවධානයක් තියෙනවා, අපිට විශේෂ හැඟීමක් තියෙනවා. මේක අවසාන අවස්ථාවයි කියලා විද්වතුන් කියනවා. මේ අවස්ථාව අපිට මගහැරුණොතින් රට මහා අගාධයකට පත් වෙනවායි කියලා. ඉතින් මෙහෙම ආපුවාම අපිට මහා වේදනාවක් ඇති වෙනවා. මේ අපි රටේ පුරවැසියෝ වෙලා හිටිය කාලයක් දැන් මේ හිටියට ඒ වුණාට තාම අපිට අමතක වෙලා නැහැ මේක. ඉතින් මේ හේතුව නිසා අපිට හිතුනවා මේ යමක් මේ වෙනුවෙන් කුමක් හෝ කරන්න පුළුවන් මේ රටක ඉඳලා පුළුවන්කමක් තියෙනවායි කියලා. ඒ වෙනුවෙන් තමයි අපි මේ සොයාගෙන යනකොට අපිට මේ කාලෙකදී අපි මීට කලින් දේශපාලන පිටියේදී අදහස් ආවේ නැති අදහසක් ඉදිරිපත් කරපු පුද්ගලෙක් හම්බුණා. ඒ තමයි අපි ඔය ඉස්සරහ කතා කරපු නාගානන්ද කොඩිතුවක් මහත්තයා. ඉතින් විශේෂයෙන් මම පෞද්ගලිකව අවුරුදු එකහමාරක විතර ඔහුව ගැන අධ්‍යනයක් කරා. ඔහු කියන කරන දේවල් ගැන අදට තියෙන තත්ත්වයේ හැටියට යම් කිසි පැහැදිලි ස්ථාවර අදහසක් ඉදිරිපත් කරන ක්‍රමවේදයක් ඉදිරිපත් කරන කෙනෙක් හැටියට අපි හඳුනගෙන හිටියා. මම විතරක් නෙවෙයි, මම ඒක හඳුනගෙන ඉඳගෙන අපි වටපිටාව පරීක්ෂා කරනකොට මේ ගැන අවධානයෙන් ඉඳලා තියෙන කීප දෙනෙක්. ඉතින් ඒ අය එකතු වෙලා කතා කරා, අපි මෙතුමාව ගෙන්නලා මේ මෙල්බන් වල ඉන්න අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැනුවත් කරන්න ඔහු කරන්න යන දේ මොකද්ද කියලා. ඒක තමයි විශේෂයෙන් මේ පවත්වන යන විශේෂ මේ දේශනය. එවගේම රෝහිත, මේ දේශනය සඳහා සහභාගී වෙනවා අපේ රටේ හිටපු ඉතාමත්ම කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් වෙන විගණකාධිපතිතුමා ගාමිණී විජේසිංහ මහත්මයා. ඔව් ප්‍රසන්න. එතුමාවත් මේ දේශනයට සම්බන්ධ කරගන්න හේතුව? ඇත්තටම ඒක අපිට මේ පහුගිය කාලේ අර්ශාන්ත මහත්මයා කිව්වා වගේ ගාමිණී විජේසිංහ කියන්නේ අපේ හිටපු ඉතාමත්ම විද්වත් හිටපු විගණකාධිපතිවරයා. ඉතින් ඒ මහත්මයාගේ අදහස් ඒකම තව මං හිතන්නේ නගනත් මහත්මයා හැම වෙලාවෙම ප්‍රකාශ කරනවා තව නම් කීපයක් ගැන. ඒ හැම කෙනෙක්ම දරන මතය සහ අපි දරන මතයේ ලොකු සමානකමක් තියෙනවා අපි දකිනවා. හැබැයි පොදුවේ මේ රටට සිදුවිය යුත්තේ මොකක්ද කියන අරමුණට අපි යන්න සමානලාවට අපිට අහන්නට ප්‍රශ්න, විසඳා ගන්නට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ අතරේ අපි මේ හොයන කාරණා අතර නිතර නිතර කතා වෙනවා. ඒ කතා ඇතුලේ අපිට හමු වුණා මේ උවමනාව තියෙන විශාල බහුතරයක් මේ මෙල්බන් වාසීන් හැටියට අපි දැක්කා. ඉතින් ඒ මුල් වෙන වෙලාවේ තමයි අපිට මේ ගාමිණී නවජේසිංහ මහත්මයා මේ වෙලාවේ තමන්ගේ මහිතන් දියණිය සමග මෙල්බන් නුවර ඉන්නවා. ඒ ඉන්න වෙලාවේ තුමන් සමග කතා කරපු වෙලාවේ තුමන් ඉතාමත්ම කැමැත්තෙන් මේකට සහභාගී වෙන්න අපිත් එක්ක එකතු වුණා. ඒකම කෙනෙකුට ඕනෑම දෙයක් දැනගන්න අවශ්‍යතාව නම් මේක මම කියනවා හොඳම අවස්ථාවක්. මොකද මේක ශ්‍රී ලංකාවෙන් පිට කිලෝමීටර් දසදහස් ගාණක් පිට ඉන්න අපට ලංකා මාතාව කවදාවත් අමතක වෙලා නැහැ, අමතක කරන්න බෑ. ඉතින් ඒ කතා කරන හැම වෙලාවකම අපිට තේරෙනවා මේ ගැන හිතන දකින විශාල වමනාවක් තියෙන කොටසක් මේ මෙල්බන් වාසය කරනවා. ඉතින් ඒගොල්ලන්ට මේ අවස්ථාව මම කියන්නේ බොහොම හොඳ අවස්ථාවක්. රට වෙනුවෙන් තමන්ට කළ යුතු යුතුකමක් තියෙනවා කියලා හිතනවා නම් ඒ අවස්ථාවට එන්න, අපිත් එක්කලා එකතු වෙන්න. එකතු වෙලා අපිට අනාගතයේ රට වෙනුවෙන් කරන්න පුළුවන් මොකක්ද කියන එක ගැන තීන්දුවක් ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. රොහිත, අපි දැනගන්න කැමති මේ දේශනය පවත්වන ස්ථානීය දිනය පිළිබඳව විස්තර. හොඳයි, මේ ස්ථානය තමයි කීස්පොරෝ සෙකන්ඩරි කොලෙජ්, 8-20 ජෙනී රෝඩ්, ස්ප්‍රිංවෙල් සවුත්, වික්ටෝරියා 3172. මේ ගැන විමසීමක් කරනවා නම් ඕගොල්ලන්ට අපිට කතා කරන්න පුළුවන්. මේකේ ශාන්ත මහත්මයාගේ මොබයිල් අංකය මම කියන්නම්, 0452519212. රෝහිත 0417446657 සහ ගාමිණී වලිසිංහ මහත්මයා 0401017328.
ඔව් එහෙමනම් අගෝස්තු මාසේ 3 වෙනිදා හවස 3ට ස්ප්‍රින්ග්වේල් සෙකන්ඩරි කෝලෙජ් එකේ මේ දේශනය පවත්වනවා. එදාට අපි සියලුම දෙනාට ආරාධනා කරනවා නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාගේ සහ ගාමිණී විජේසිංහ මහත්මයාගේ මේ හරබර දේශනෙට සහභාගී වෙන්නට කියලා. ඒ වගේම මේ පිළිබඳව දැනුවත් කරන්නට මේ මැදිරියට පැමිණි ශාන්ත ඔබටත් රෝහිත ඔබටත් අපි channel 31 මොනින් ෂෝ වැඩසටහන වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. ස්තුති ප්‍රසන්න. ආයුබෝවන්.